ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට පසුගිය කාලේ මොකද වුනේ කියන එකට එක එක අය එක එක කතා කිව්වා. සමහර අය කිව්වේ හිටපු නායකයෝ නිසා මෙහෙම වුණා කියලා. තවත් අය කිව්වේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බඩවල් නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. තවත් අය කිව්වා ක්‍රිකට් පරිපාලනයට දේශපාලකයෝ ඔට්ටුකාරයෝ ආවම මෙහෙම වුණා කියලා. මේ විදිහට ඇහුණ කතා අතරේ ලංකාවේ කණ්ඩායමට දැන් ක්‍රීඩා කරන ප්‍රවීණම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග වෙනස්ම කතාවක් කියනවා. ඒ තමයි ක්‍රිකට් මෙහෙම වුණේ ක්‍රිකට් පරම්පරාවක සමු ගැනීම නිසා කියලා තමයි මාලිංග කියන්නේ. අපේ එක ක්‍රීඩක පරපුරක් ක්‍රීඩාවෙන් අයින් වුණාම මම හිතනවා ඒ පරපුර යනං අද්දකින් බහුල ක්‍රීඩකයන් හිඟවීමේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වගේම පළු පෙළ දක්ෂතා දක්වපු පළපුරුදු ක්‍රීඩකයෝ සමුගත් එකත් මේ ගැටලුවට හේතු වුණා කියලා තමයි මාලිංග කියන්නේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ චාමර සිල්වා, ජහන් මුබාරක්, කෞශල්‍ය ලකුආරච්චි, මලින්ද වර්ණපුර සහ කෞශල්‍ය වීරරත්න තිලන කණ්ඩම් විහා තරංග පරණවිතාන වැනි ක්‍රීඩකයන් තවත් කලක් ක්‍රීඩාව තුළ රැඳී සිටියා නම් අද මතුවලා තියෙන ප්‍රශ්නය වන අද්දකින් බහුල ක්‍රීඩක හිඟයට මුහුණ දීමට සිදු වෙන්නේ නැහැ කියලා මාලිංග කියලා තිබුණා. එයාලා ජාතික කණ්ඩායමෙන් සමස්ත ක්‍රීඩාවෙන් මෙවතුන එක තමයි ප්‍රශ්න කියලා මාලිංග කියන්නේ. මාලිංගලා කණ්ඩායමට එද්දි දැන් ක්‍රිකට් වල තියෙන මේ ප්‍රශ්න තිබුණේ නැහැ කියලාත් මාලිංග කියලා තිබුණා. පසුගිය ලෝකසලන තරගාවලින් ගත්තොත් එම තරග නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුල අද්දකින් බහුල ක්‍රීඩකයෝ 7 දෙනෙක්ව කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ලොස් දෙනා අතර හිටියා. මම කණ්ඩායමට එක්ුණේ 2004 දී. එදා කණ්ඩායම තුල පරණත ක්‍රීඩකයන් 7-8ක් නියෝජනය වුණා. මාලිංග කියන විදිහට ලංකාවේ කණ්ඩායමට දැන් කරන්න තියෙන ටික කාලයක් යනකම් එක කණ්ඩායමක් ක්‍රීඩා කරලා අඩුම ගානේ තරග 50ක්වත් අද්දකින් තියෙන ක්‍රීඩකයෝ ටිකක් හදාගන්න තමයි කියලා මාලිග කියන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන වැඩි සුවිශේෂී දේවල් බලන්න, සුවිශේෂී දේවල් දැනගන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.